පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ මාධ්‍ය ලේකම් වෛද්‍ය සාරංග අලහපෙරුම් මැතිතුමා මේ අවස්ථාවට සහභාගී වෙනවා විශේෂයෙන්ම MCC ගිවිසුම කියන නමින් ඌමෙම ගිවිසුම පිළිබඳව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඌමේ ගිවිසුම පිළිබඳව විශාල විවාදයක් පහුගිය ආණ්ඩුවේ අවසාන අවුරුද්දේදී ඇති වුණා. අපම ඒ සඳහා විශේෂයෙන්ම පොදුජන එක්සත් පෙරමුණද ඡන්දයට පෙනී සිටින පක්ෂය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුලත් ඉම් පිටතත් කටයුතු කළා. ඒ වගේම MCC ගිවිසුම විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමට බලපාපු ප්‍රධාන සාධකය. ඒ අනිත් විලෝපය තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශාල ඡන්ද ප්‍රසතයක් ලබා ගන්න පුළුවන් වුණේ මහා ජාතික අනතුරක් හැටියට මේ ගිවිසුමේ තියෙන අනතුර අපි පෙන්නපු නිසා. විශේෂයෙන්ම අපි තීරණාත්මකව සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීම සඳහා කැප වුණේ MCC ගිවිසුමට අදාළ දැවැන්ත හානිකර තත්ත්වයේ පිළිබඳ සැලකිල්ලට අරගෙන. ඒතර ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ නැත්නම් පොහොට්ටුවේ වේදිකාවේ කතිකියෝ කීප දෙනෙක් එක දිගටම මේ ගිවිසුමේ තියෙන අතිභයංකර බව පිළිබඳව කරුණු පැහැදිලි කළා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ මේ MCC ගිවිසුම අස්සම් කරාවිය කියන සැකයක් දැනට ඇතිවිලා තියෙනවා. ආණ්ඩුව විසින් අග්‍රාමාත්‍යතුමා යටතේ මේ පිළිබඳ සොයා බැලීම සඳහා අතුරු කමිටුවක් පත් කළා. එම කමිටුව මගින් සාරාංශ ලියවිල්ලක් ඒ කියන්නේ පූර්ව ලියවිල්ලක් මේ සම්බන්ධයෙන් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒකට අදාළ සම්පූර්ණ ලියවිල්ල ඊයේ දිනේදී අගමැතිතුමාටත් අද දිනේදී ජනාධිපතිතුමාටත් එම කමිටුව මගින් ලබා දීමට නියමිතයි. නාලක ජයවීර ඒ වගේම ආචාර්ය ලලිත සිරි ගුණරුවන් අනිත් එක්කෙනා කවුද? මේ දෙදෙනා ඇතුළු තුන් දෙනෙක් ලලිත සිරි ගුණරුවන් ආචාර්ය ලලිත සිරි ගුණරුවන් නාලක ජයවීර ඇතුළු තුන් දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් තමයි පත් කරලා තිබුණේ. එතකොට මේ කමිටුව විශේෂයෙන්ම MCC ගිවිසුමේ තියෙන භයානක තත්ත්වය පිළිබඳ මේක කැබිනට් මණ්ඩලයට බාර දුන්නත් මේ ගිවිසුමේ අන්තර්ගතයේ කිසිම මාධ්‍යයක හෝ පුවත්පතක අද වෙනකම් පළ වෙලා නැහැ. අපි අහන්න කැමතියි දැන් ඡන්දේ ඉරුණාට පස්සේ හරි විදියට නම් ඡන්දේ නියමාකාරයෙන් පැවැත්වුවා නම් අද වෙන විට මේ ගිවිසුමේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් තියෙනවද කියන සැකේ ඇවිල්ලා තියෙනවා. ඒකට මේ හේතුව තමයි විශේෂයෙන්ම රජය අපි කියන්නට ඕනේ මේ අවස්ථාවේදී රජය මගින් මේ වන විට මේ පිළිබඳ නිසි උත්තරයක් ලබා දෙන්න ඕනේ. ඒකට අපි ඒක අපි විමසා සිටින්නේ කරුණු කීපයක් නිසා. විශේෂයෙන් මම කියනවා ප්‍රොක්ලමේෂන් කන්සල්ටන්සි සඳහා එනම් ප්‍රසම්පාදන කටයුතු සඳහා MCC ගිවිසුමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සඳහා එය පිළිබඳ උපදෙස් ලබා ගැනීමේ නියෝජිතයන් ලබා ගැනීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය මගින් මේ වෙන විට ටෙන්ඩර් කැඳවා තිබෙනවා නැත්නම් පුජ්‍යලයන් කැඳවා තිබෙනවා. එතකොට ගිවිසුම පිළිබඳ රජය කිසිම දැනුම් දීමක් කරන්නේ නැතුව ඒ වගේ තීන්දුවක් ඇමරිකානු තානාපති කාර්යාලයේ ගනීද කියලා අපට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එනෝ අපට පේනවා ඇමරිකන් තානාපති කාර්යාලයත් ආණ්ඩුවත් මේ ඡන්දය ඉරුණාට පස්සේ MCC ගිවිසුම ක්‍රියාවට නැගීම සඳහා වැඩපිළිවෙලක් තිබුණා. ඒ නිසා තමයි ඇමරිකන් තානාපති කාර්යාලය කලින් සකස් කරගත්ත න්‍යායපත්‍රයට අනුව විශේෂයෙන්ම ප්‍රසම්පාදන උපදේශන සඳහා ප්‍රොක්ලමේෂන් කන්සල්ටන්සි සඳහා මෙම කැඳවීම කළා තියෙන්නේ. ඇමරිකන් තානාපති කාර්යාලය කලින් කතා කරගත්ත විදිහට න්‍යායපත්‍රය ක්‍රියාවට නැගුවා. හැබැයි කොරෝනා වෛරස් සත්වේ නිසා මැතිවරණය කල් ගියා. ඒකෙන් කියවෙන්නේ පොදුජන එක්සත් පෙරමුණ මැතිවරණයෙන් පස්සේ MCC ගිවිසුම ක්‍රියාවට නැගීම සඳහා පූර්ව න්‍යායපත්‍රයක් තිබුණ බවට අපට සැකයක් පළ වෙලා තියෙනවා. අද අවසන වාර්තාව එළියට එනකොට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න සැලසුම් කළා තිබුණේ. ඉතින් අද අවසාන වාර්තාව ලබා දීලා තියෙනවා. මේ අවසාන වාර්තාව පිළිබඳව එක ජන අගමැතිතුමාගේ පුජ්‍යලික කමිටුවක් නෙවෙයි
රටවෙනුවෙන් අපි නිසා පත්කර කමිටුවක්. ඒක අගමැතිතුමාගේ පෞද්ගලික තොරතුරු හොයන පත්කර කමිටුවක් නෙවෙයිනේ. රටක අනතුරු පිළිබඳව ජනතා විශාල ජනමතයක් ඇති කරා ඒකේ පුරෝගාමීන් බවට පත් වුණා අපි. ඒතර ඒ කමිටුව මගින් වාර්තාවක් ලබා දීලා තියෙනවා නම් අපි අග්‍රාමාත්‍යතුමාට කියනවා මේ වාර්තාවේ තියෙන කරුණු කරුණා කළා ජනතාවට හෙලි කරන්න කියලා. එතකොට ඒ වාර්තා බාර දෙන අතරේ අර පැත්තෙන් ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රසම්පාදන කටයුතු සඳහා උපදෙස් ලබා ගැනීමට කමිටුවක් පත් කර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නැත්නම් කැඳවීම ලිපියක් යොමු කළා තියෙනවා. ඉතින් මේ ගැන ජනතාවට සැකයක් ඇති වෙන එක වළක්වන්න බෑ. රජයේ අනුමැතියකින් තොරව MCC ගිවිසුම ක්‍රියාවට නැගීම සඳහා එවැනි කැඳවීමක් ඇමරිකන් තානාපති කාර්යාලයෙන් කරන්න පුළුවන්ද? එක්කෝ ඇමරිකන් තානාපති කාර්යාලය රටේ ස්වෛරීභාවයේ නොසලකා ආණ්ඩුව ගැන කල්පනා කරන්නේ නැතුව මේ කටයුත්ත සිද්ධ කරලා තියෙනවා. ඔගොල්ලෝ කතා කරනකොට මට අමාරු වෙන පොඩ්ඩ. සෝරි. එතකොට මේ ප්‍රධාන වශයෙන් කියන්නට ඕන එක්කෝ ඇමරිකන් තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් දැන් රජයත් සමග එකඟතාවයෙන් කටයුතු කළා. එහෙම නැත්නම් ඇමරිකන් තානාපති කාර්යාලයේ රටේ නීතිය රටේ ආණ්ඩුව රටේ ජනාධිපතිවරයා නොසලකා කටයුතු කරා. එක්කෝ තානාපති කාර්යාලය වැරදි, එහෙම නැත්නම් ආණ්ඩුව වැරදි. ආණ්ඩුව වහාම මේ මැතිවරණය පාමුල තීන්දුවක් දෙන්න ඕන. මොකද මේගොල්ලා ඇවිල්ලා තියෙන්නේ තුනින් දෙකක් ඉල්ලගෙන. ඉතින් තුනින් දෙකක් අපි දෙන්නේ අර විවේචනය කරපු MCC ගිවිසුම ක්‍රියාවට නගන්නද කියලා අපට විශාල සැකයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ ගිවිසුම් තුන සම්බන්ධයෙන් අපි ගත්තොත් මෙතන ඇත්ත වශයෙන්ම MCC ගිවිසුම කිව්වට මේ ගිවිසුමත් එක්ක අත්පත් කර ගැනීම හා අන්තර් සේවා ගිවිසුම, ඒ කියන්නේ EXA Acquisition and Cross Servicing Agreement එකක්. ඒ වගේම හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම SOFA Status of Forces Agreement. ඊළඟට තමයි Millennium Challenge Corporation කියන ගිවිසුම මේගොල්ලෝ යෝජනා කරේ. සමාජ වැඩියෙන්ම සාකච්ඡාවට භාජනය වුණේ MCC ගිවිසුම පිළිබඳව. නමුත් අපි දන්නවා හමුදාවන් ස්ථාපිත කිරීමේ ගිවිසුමත් ඉතාම බරපතල තත්ත්වයක්. පළවෙනි ගිවිසුමෙන් කියන්නේ අපේ ඒ කියන්නේ අපි කියන EXA ගිවිසුම කියලා. EXA ගිවිසුමෙන් කිව්වේ අපි මේ කලාපය තුළ ඒ කියන්නේ ගුවන් කලාපය සහ අපේ භූමිය විශේෂයෙන්ම හමුදාවන්ට පරිහරණය කිරීම සඳහා ඉඩකඩ ලබා දීමේ අවස්ථාවක් හැටියට තමයි ඒක සලකන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ ගුවන් තොටුපළවල් පාවිච්චි කිරීම, ඒ වගේම වීසා නැතුව රට තුළ ගමන් කිරීමට ඉඩකඩ ලබා දීම, අපේ රටේ නීති ඒ ඇමරිකානු පුරවැසියන්ට අදාළ නොවීම, ඒගොල්ලාගේ අතින් වරදක් සිදු වුණොත් ඒකට අදාළ වෙන්නේ ඇමරිකන් නීතිය වගේ බරපතල කාරණා ගණනාවක් මේකේ තියෙනවා. විශේෂයෙන්ම හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම 2008 අගෝස්තු 18 වෙනිදා තමයි බාර දීලා තියෙන්නේ. එතකොට ඒ ගිවිසුම ඉතාම බරපතල ගිවිසුමක්. එතකොට ඊළඟට සහස්‍ර අභියෝගතා ගිවිසුම MCC එනම් මෙලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්. එහි තියෙන ආකාරයට අපි කලින් පැහැදිලි කරලා තියෙනවා මේ ගිවිසුම යටතේ මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 480කට. ඒකෙන් දැනටමත් මිලියන 100ක් විතර වීදම් කරලා තියෙනවා විවිධ කටයුතු සඳහා. එතකොට 480 380 බවට පත් වෙනවා. එතකොට මේකේ වගකීම දීලා තියෙන්නේ එවකට මුදල් අමාත්‍යවරයා හිටපු මංගල සමරවීර ඇමතිවරයාට. ඊළඟට මේ ගිවිසුමේ මුදල් පරිහරණය පිළිබඳ තීන්දුව තීරණ ගන්නේ පත් කරන ලද කමිටුවක්. ඒ කමිටුව පත් කරන්නේ ඇමරිකන් තානාපති කාර්යාලයට අවශ්‍ය විදියටත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කීප දෙනෙක් එන විදියටත්. එතකොට පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් ඒ මුදල් සම්බන්ධයෙන් වග කියන්නේ නැහැ. විශේෂයෙන්ම රටේ ඉඩම් පිළිබඳ දැන් පවත්නා තත්ත්වය, විශේෂයෙන්ම අපි දන්නවා රජයේ ඉඩම් මහවැලි ඉඩම් ආදී ලබා දුන්නේ අපි මිනිසුන් පරිහරණය කරන්න මිසක් අන්සතු කරන්න නෙවෙයි. ඒ ඉඩම් ප්‍රතිපත්තිය පවා වෙනස් කිරීම සඳහා විශේෂයෙන්ම පහුගිය ආණ්ඩුව උත්සාහ කළා. ඒ අතර වාරයේ අපි කියන්නට ඕන දැනට මේ ආණ්ඩුව මගිනුත් දිසාපති කාර්යාලයේ යටතේ තියෙන ඉඩම් වන ඉඩම් යම්කිසි මධ්‍යම ආණ්ඩුවේ වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උපදෙස් යටතේ පවරා දීමේ ඉඩකඩ සඳහා විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා 2001/8/10. ඒක උල්ලංඝනය කරමින් එම ඉඩම් නිදහස් කර ගැනීම සඳහා දැනට ආණ්ඩුව
තීරණයක් අරගෙන තියේයි අරගෙන ඒ සඳහා කටයුතු කරන බව අපට ආරංචි වෙලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා වහාම රටට කියන්න ඕන මේ සම්බන්ධයෙන් මේ අපි කියන තොරතුරු ඇත්තද නැත්තද එච්චරයි රටේ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා මෙම විශේෂම දිසාපති කාර්යාලය යටතේ තියෙන ඉඩකඩම් මේ දිසාපති යටතේ ඒ කියන්නේ අධීක්ෂණයකින් තොරව ඕනෑම සමාගමකට ඕනෑම විදේශීය ජාවාරම්කරුවන්ට ලබා දීම සඳහා අවශ්‍ය චක්‍රලේඛන සැකසීමේ වැඩපිළිවෙලක් කෙටුම්පත් සැකසීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් යනවා. ඒතර ඒක ඇත්තද නැත්තද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා. එතුමා නැහැ කියලා කිව්වොත් ඒ හදපු කෙටුම්පත් අපි හෙළිදරව් කරන්න සූදානම්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ ආණ්ඩු යටතේ ඉතාම බරපතල තත්ත්වයක්. මේ බරපතල තත්ත්වය සැලකිල්ලට අරගෙන මේ අනතුරු සැලකිල්ලට අරගෙන අපි කටයුතු කරන්න. එතකොට මම ආයි සාරාංශගත කළ කිව්වොත් MCC ගිවිසුම පිළිබඳ ජනාධිපතිතුමාගේ වේදිකාව විශාල උද්ඝෝෂණයක් තිබුණේ අත් වශයෙන්. ජනාධිපතිතුමාට විශාල ඡන්ද ප්‍රසිද්ධියක් ලබා ගන්න පුළුවන් වුණෙත් සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය වීමට තීරණාත්මක බලපාපු සාධක වලින් ප්‍රධාන සාධකයක් MCC ගිවිසුම. එම ගිවිසුම සම්බන්ධයෙන් විශේෂම ප්‍රොක්ලමේෂන් කන්සල්ටන්සි සඳහා එනම් ප්‍රසම්පාදන කටයුතු සඳහා කැඳවීම කළා තියෙනවා. ඒක ඇත්තද නැත්තද කියලා ඒ ඇමරිකන් තානාපති කාර්යාලයේ ඒගත්තු තීන්දුව රජයේ අනුමැතියෙන් කර දෙයක්ද එහෙම නැත්නම් රටේ ස්වෛරීත්වයට හා ආණ්ඩුව නොසලකා ඇමරිකන් තානාපති කාර්යාලය MCC ගිවිසුම බලහත්කාරයෙන් ක්‍රියාවට නගන්න යනවද මේ ප්‍රශ්නෙට ඇමරිකන් තානාපති කාර්යාලය උත්තර දෙන්න ඕන ඒ වගේම මේ ප්‍රශ්නෙට ශ්‍රී ලංකා රජය උත්තර දෙන්න ඕන බොහොම ස්තුතියි ගොඩක් කටයුතු කළේ අපේ ආනන්ද සාගර හමුදුරු උන්වහන්සේ මං හිතන්නේ කරුණු පැහැදිලි කිරීම අවශ්‍යයි ඒ කරුණු පැහැදිලි කිරීම උන්වහන්සේ සිදු කරා අවසරයි අතුලලී රතන නායක හමුදුරන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම අපේ වෛද්‍යතුමනි සාරංග මැතිතුමනි අද ඉතාමත්ම වැදගත් අවස්ථාවක් අපි මේ ගිවිසුම කතා කරන්නේ MCC ගිවිසුම සම්බන්ධව අපි දැක්කා ඊයේ දවසේ අග්‍රාමාත්‍යතුමාට සම්පූර්ණ වාර්තාව අගමැතිතුමා විසින් පත් කළ කමිටුවේ තුන් පුද්ගල තුන් දෙනෙක් සමන්විත කමිටුව ඊයේ අගමැතිතුමාට බාර දෙන්න සැලසුණා ඒ වගේම අද අපි දන්නවා ජනාධිපතිවරයාට මේ කමිටු වාර්තාව බාර දෙන්න සූදානම් වෙලා තියෙනවාද බාර දීම කටයුතු සිද්ධ කරනවා මේ ගිවිසුම එකක් කියලා මොන යම් විදියකටවත් ගත්තේ නැහැ ඇක්සා සෝපා MCC ගිවිසුම් කියන්නේ ඒකාබද්ධ වෙච්ච ගිවිසුම් ඒ මේ ඒකාබද්ධ වෙච්ච ගිවිසුම් වල තියෙන භයානකත්වය පිළිබඳව ගෞරවනීය නායක හාමුදුරුවෝ ඉතාමත්ම පැහැදිලිව පැහැදිලි කරුණු ටිකක් පැහැදිලි කළා මම ඉතාමත්ම මේ සම්බන්ධව තියෙන කාරණා ටිකේ දේශපාලනික වටපිටාව සහ භයානකත්වයේ තියෙන මේ තියෙන ගැඹුර පිළිබඳව මම පොඩි කාරණා ටිකක් දිනවකවානුත් එක කියන්නම් විශේෂයෙන්ම 2020 පළවෙනි මාසේ පළවෙනි තමයි මේ ගිවිසුමට ලොකු විරෝධයක් එනවා ලොකු විරෝධයක් ඇවිල්ලා ජනාධිපතිවරණයක් එහෙම් පිටින් ආණ්ඩු පෙළන මට්ටමට එනවා සමහරක් හාමුදුරුවෝ උපවාස කරනවා ඒ වගේම රටේ විද්වත් සභා ගිය ආණ්ඩුවට විරුද්ධව අති දැවැන්ත රැල්ලක් ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් උනේ අගමැති ජනාධිපතිවරයා ලිඛිතව දෙනවා මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා ලිඛිතව මහා සංඝරත්න ලිපි ලේඛන දෙනවා මහා නායක හාමුදුරුවෝ ඉදිරියේ සපත වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා පන්සල් ගාන ගිහින් කියන මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. එහෙවු තත්ත්වයක් ඇරෙති තවදුරටත් මේ ගිවිසුම සලකා බලන්නවත් බෑ. සලකා බලන්නවත් තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. ඒකයි මේ ආණ්ඩුවට කොහොමත්ම සදාචාරාත්මක අයිතියක් නැහැ සලකා බලන කතාවක් කියන්නේ. අද ගුදේගම්මපිල මහත්තයා ඉලගෙන 75ක් හොඳයි 25ක් නරකයි 25 නරක ටික මොකක් හරි කරමු වගේ කතාවක් කියනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහත්තයා කියලා කියනවා. මේක නීත්‍යානුකූලද නැද්ද කියලා කතාවකුත් කියනවා. එතකොට ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බන්දුල ගුණවර්ධන මහත්තයාගේ අතේ ලියුම් එවනවා මහා සංඝරත්නයට අර උපවාසී තියෙන තැන නෑ මේ ගිවිසුම අත්සන් කරන්නේ නෑ ඇවිල්ලා පැය 24 න් අයින් කරනවා කියලා ගිවිසුම. හැබැයි එහෙම එකක් නෑ දැන් මාස 6ක් යනවා මේ 6 ඇදි ඇදි එනවා. දැන් මේක සම්බන්ධව සාධාරණ වශයෙන් ගත්තහම පස්සේ ජනවාරි පළවෙනිදා කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවට දෙනවා දින පෙබරවාරි 15 වෙනිදා අතුරු වාර්තාවක් දෙන්න කියලා. දැන් අතුරු වාර්තාවක් දෙනවා. ඒ අතුරු වාර්තාවේ ආරංචි මාර්ග අනුව කමිටුව විසින් නිර්දේශ සහ නිගමනක් දීලා තියෙනවා. දැන් ඒක කැබිනට් එකට දාලා ඇත්තටම මේක රහස්‍ය කමිටුවක් හැට නෙවෙයි පත් කරන්නේ. ජනාධිපතිවරයාගේ රහස්‍ය කමිටුවක් හැට පත් කරන එකක් නෙවෙයි.
මේක අනිවාර්යෙන් මේ අතර කමිටුව පෙබරවාරි මාසේ දැම්මහම පස්සේ මේ කමිටු වාර්තාව ජනතාවට බලා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕන. අද කොහින්වත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලුවත් කැබිනට් කාර්යාලයෙන් ඉල්ලුවත් කැබිනට් ලේකම්ගෙන් ඉල්ලුවත් එහෙම නැත්නම් කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලුවත් කිසි කෙනෙක්ගේ ගෙන් මේ තොරතුරු ගන්න බෑ. මේ දීපු කමිටු මේ කොළ 15ක 20ක වාර්තාව ගන්න විදියක් නැහැ. අද මේක හංගගෙන ඉන්නවා. මේක හංගගෙන ඉන්න අවස්ථාවක තමයි යම් යම් විශේෂ විදේශ කටයුතු අමාත්‍යංශේ ලේකම්වරු කැඳවලා ජනාධිපතිවරයාගේ මූලික යටතේ විදේශ කටයුතු අමාත්‍යංශේ මූලිකත්වයෙන් රැස්වීමක් ඇදෙව්වා අරලියගහ මන්දිරයට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මේ කමිට මේ වා මේ අතුරු කමිටු වාර්තාවත් එක්කම මේ ගිවිසුම හොඳයි නරකයිද කියලා තොරතුරු ගන්න. දැන් එහෙම මේ තත්ත්වය තවදුරටත් ඉස්සරහට අරගෙන යන්නේ මේ ගිවිසුම අස්සම් කරන්නද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මෙහෙම නිලධාරීන් කැඳවනවා යම් යම් තැන්වල සාකච්ඡා තියෙනවා මේ වාර්තාව එළියට දෙන්නේ නැහැ. ඊළඟට මේ කට්ටිය කොර අවසන් වාර්තාව දෙන්න තිබුණේ පෙබරවාරි අවසන් වාර්තාව දෙන්න තිබුණේ පෙබරවාරි මාසේ වගේ වෙනකොට අපිට මතක තියෙන හැටියට කොහොම හරි අවසන් වාර්තාව දෙන්න වෙන්නේ නැහැ මේ කොරෝනා තත්ත්වයත් එක්ක. ඊන් පස්සේ ජුනි 30 මේ අවසන් වාර්තාව දෙන්න දීර්ඝ කරනවා. ඒ දීර්ඝ කරන්නේ එතකොට ගැසට් කරලා තිබුණා ජුනි 20 ඡන්දේ කියලා. ඡන්දෙන් පස්සේ තමයි අවසන් වාර්තාව ආයිත් ගන්න හදන්නේ. නමුත් ආයිත් මැතිවරණ කොමිසම් සභාව ඡන්දේ පස්සට යනවා මේ ජුනි 30 වාර්තාව දැන් ලැබෙන සලස්සනවා. ඒකත් අපි හිතනවා ඉතාමත්ම සූක්ෂමව සටකපටි වැඩක් මේක අස්සේ සිද්ධ වුණා කියන එක. දැන් මේකත් එක්ක තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා අපිට. ඒ ප්‍රශ්න කීපය තමයි අපිට තිබිච්ච ඉඩම් සම්බන්ධව තියෙන අයිතීන් සම්බන්ධව තිබිච්ච ප්‍රශ්නය, ඊළඟට ඉඩම් වල ස්වෛරීභාවය සම්බන්ධව තිබිච්ච ප්‍රශ්නය, ඒ තිබිච්ච විශේෂයෙන්ම ඇති වෙලා තියෙන මේ වන සංරක්ෂණ හා වනජීවියකට අයිති ඉඩම් වල තියෙන ආරක්ෂිතභාවය සහ ඊට අදාළ හැම ඉඩමකම ප්‍රාදේශීය විශේෂයෙන් දිසාපති ඉඩම් හැට කැලෑ ඉඩම් හැට නම් කළ තියෙන ඉඩම් ආරක්ෂා වෙලා තිබුණ අනපනත් මේ වෙනකොට හෙමින් හෙමින් වෙනස් කරමින් පවතිනවා. ඒක හොඳම උදාහරණය තමයි පහලීරක් 2001 චක්‍රලේඛනය තමයි මේ චක්‍රලේඛනය රජයට සියලුම අවශේෂ කළා කළමනාකරණය හා පාලනය කිරීම සඳහා වන සංරක්ෂණයට පැවරීම කියන මේ චක්‍රලේඛනය. මේ චක්‍රලේඛනයේ යටතේ තමයි කැලෑ ඉඩම් ටික ආරක්ෂා වෙලා තිබුණේ. මේ කැලෑ ඉඩම් වල තමයි වැඩි හරියක්ම අලිමං කඩවල් තියෙන්නේ. මේ කැලෑ ඉඩම් වල තමයි වැඩි හරියක්ම අලින් ගැවසෙන ඉඩම් තිබුණේ. ඒ වගේම විශේෂයෙන්ම ජලමූලාශ්‍ර ප්‍රදේශ තිබුණේ. මේ ඉඩම් ටික ආරක්ෂා කරගත යුතුයි කියලා චක්‍රලේඛනයකින් වන සංරක්ෂණයට පවරන්නෙම මේ ඉඩම් වල තියෙන වටිනාකම නිසා. එතන මේකෙදි වෙන්නේ මේ චක්‍රලේඛනය ඇතුළේ වෙන්නේ මේ ඉඩම් යම් විදියකට දිසාපතිට ඕනෝන විදිහට ඉඩම් බෙදන්න බෑ. ප්‍රාදේශීය සංවර්ධන කමිටු වලට ඕනෝන විදිහට ඉඩම් බෙදන්න බෑ. ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඕනෝන විදිහට ඉඩම් බෙදන්න බෑ. යම් කිසි දිසාපති ඉඩමක් බෙදන්න හරි වෙන් කරලා හරි සංවර්ධන කටයුතු ගන්නව නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන කමිටියක් ඒ කමිටියට දාලා වාර්තාවක් ගන්නවා. ඒකත් හෙක්ටයාර් එකකට වැඩිපුර යනවා නම් ඊයෙ එකක් ගන්නවා. එතකොට එහෙම ක්‍රමවේදයක් තිබ්බා. මේ ක්‍රමවේදය සම්පූර්ණ වශයෙන්ම දැන් උල්ලංඝනය කරමින් විශේෂයෙන්ම පහ ඇලිරත් 2001 චක්‍රලේඛනය ඉවත් කරමින් මේ වෙනකොට අනපන සකස් කරනවා. මේක ලේකම් කෙනෙක් ඉවත් කරන්න පුළුවන්. එතකොට ලේකම්වරුන් විසින් ඉවත් කරලා අනපන සකස් කරනවා. දිසාපති ඉඩම් ටික මේ දිසාපතිට අයිතියට ගන්න, සම්පූර්ණ අයිතියට ගන්න, වන සංරක්ෂණයට හෝ වනජීවිකට මැදිහත් වීමක් නැති කරන්න. ඒක ඇතුලේ ඕන විදිහට මේ ඉඩම් ටික බෙදා ගන්න පුළුවන්. මැතිවරුන්ට ඇමතිවරුන්ට බෙදා ගන්න පුළුවන්, MTC ගිවිසුම මාසෙ බෙදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම කෙනෙක්ට ඇවිල්ලා හෙට සල්ලි තියෙන මිනිස් කෙනෙක්ට තව කෙනෙක් දෙන්නෙක් අරගෙන මේ ඉඩම් ටික බෙදා ගන්න පුළුවන් කියන අවධානමක් තියෙනවා. මේ අවධානම ඇතුළේ තමයි අපි මේ කතා කරන්නේ. මේ තත්ත්වය ඉතාමත්ම නරක තත්ත්වයක්. ඉතින් අපේ හාමුදුරුවෝ පැහැදිලිව සඳහන් කළා මේ ගිවිසුම සම්බන්ධව අපි මේ රජයට කියන්න කැමති මේ ගිවිසුම වහාම අවසන් වාර්තා මේ ගිවිසුම සම්බන්ධව පත් කළ ලලිත් ආචාර්ය ලලිත් සිරිගුණවන් මහත්මයාගේ මූලිකත්වයෙන් පත් කළ සභාපතිත්වයෙන් පත් කළ මේ වාර්තාව වහාම ජනගත කරන්න මිනිසුන් බලා ගන්න තියන්න. එතකොට අපිට පුළුවන් මේ ගිවිසුමේ සාධනීයතේවල් මොනවද, එහෙම නැත්නම් මේක ක්‍රියාත්මක වුණාම මොකක් තියෙන තත්වය කියන එක පැහැදිලිවම බලා ගන්න. ඒ නිසා අපි මේ රජයට බල කරලා හිටනවා වහාම මේ ගිවිසුම මිනිසුන්ට බලා ගන්න මාධ්‍යයට නිකුත් කරන්න. ඒ වගේම තමයි
අපිට පේන තත්වයක් සාමාන්‍යයෙන් මේ ගිවිසුමේ අවසාන සම්පින්ඩනාත්මකව මේ කාරණාව ගත්තාම අපිට තේරෙන දෙයක් තමයි සමහරක් කියලාට වස්තුවක් තියෙන මිනිස්සේ වස්තුවක් තියෙන මිනිස්සෙට ඕන වෙනවා පෙට්ටකමක් හදාගන්න. අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක සාමාන්‍ය තත්ත්වය ඕක තමයි සාකච්ඡා කරන්නේ. පෙට්ටකමක් හදාගන්න ඕන නම් පස්සේ අපි මෙතෙක් කල් කලේ 106කට ඉන්දියාවෙන් පොලි ඉල්ලලා පෙට්ටකම හදන්න ඉල්ලනවා. එහෙම නැත්නම් 100ට ඊට වඩා වැඩි අඩුයි පොලියක් අර 104 ඉල්ලගෙන අපි චීනෙන් පොලියට ඉල්ලගෙන පෙට්ටකම හදනවා. දැන් ඒකට අපි පොඩි පොඩි විරෝධතාවක් ටිකක් තිබුණා පෙට්ටකම ওই විදිහට හදන්න එපා කියලා. හැබැයි ඒක ටිකක් හොඳයි. ඒක නරකම නෑ. දැන් ඇමරිකාවෙන් කියනවා නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ අපිට පොලියකුත් නෑ ණය ගෙවන්න ඕනෙත් නෑ මුකුත් නෑ අපි ආධාරයක් දෙනවා ඩොලර් ඇමරිකන් ඩොලර් මිලියන් 480ක ණය මුදලක් දෙනවා අපිට පොලි ගෙවන්න ඕනෙත් නෑ ණය ගෙවන්න ඕනෙත් නෑ ආධාරයක් දෙන්නේ. හැබැයි පෙට්ටියේ යතුර අපිට දෙන්න ඕන. පෙට්ටි යතුර දෙන්න ඕන අපිට. ඒක හරිම භයානක තත්වයක්. මෙතෙක් කල පොලිය ගෙවලා මේක ආරක්ෂා වෙලා මොන විදිහට හරි තිබිච්ච එක අමු අමුෙම්ම පෙට්ටි යතුර ගන්නවා දැන් ඇමරිකාව. සා මේ රටේ ස්වෛරී භාවයටයි මේ අත ගහන්නේ. මේක ව්‍යවස්ථා විරෝධී තත්වයක්. මේ තත්වයට එරෙහිව අපි ජනමතයක් හදන ඒ වගේම තමයි මීට එරෙහිව කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. මේ ආණ්ඩුවට කොයිම විදිහකවත් සදාචාරයි තියක් නැහැ. මේ ගිවිසුම කරන්න තියා එහෙම කරනවා කියලා සාකච්ඡාවක්වත් කරන්න බෑ. මේ තුන් මාසය තුළ හෙට ජනාධිපතිවරට කියන්න පුළුවන් අද මේ වார்த்தාව හම්බුනහම පස්සේ අපි මේ ගිවිසුම අස්සම් කරන්නේ නැහැ කියලා. ඒක අපි බල කරනවා මේ ආණ්ඩුවට හෙට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළ යුතුයි මේ ගිවිසුම අස්සම් කරන්නේ නැහැ කියන එකට. උනාට පස්සේ අපි වරක් මේ ගැන සාකච්ඡා කළා තියෙනවා. ඒ සාකච්ඡාවේදී ඔවුන් ප්‍රකාශ කර සිටියා මෙවැනි ගිවිසුමක් අස්සම් කරන්න නැහැ. ඒ ගැන තීරණයක් ගන්නේ විශේෂයෙන්ම දැනටමත් අතුරු වාර්තාව එළියට ඇවිල්ලා තියෙනවා ඉන්ටර්නෙට් රිපෝට් එක. ඊට පස්සේ සම්පූර්ණ වාර්තාව ඒ කියන්නේ MCC ගිවිසුම අදාළව ඉදිරිපත් කරන්නේ ඊයේ අද ජනාධිපතිතුමාට බාර දෙන්නේ. ඒත් ඒව සැලකිල්ලට අරගෙන තමයි තීන්දුවක් තීරණයක් ගන්නවා කියලා කිව්වේ. ඒ තීන අතර වාරයේ මේ ඇමරිකන් තානාපති කාර්යාලය විසින් ප්‍රසම්පාදන උපදේශන සඳහා කමිටුව මේ පුජ්‍යලයන් කැඳවීම පිළිබඳ මේ ටෙන්ඩරයක් ඇඳවලා තියෙනවා. ඉතින් ඒක ගැන අපට සැකයක් ඇති වෙනවා. එක්කෝ ඇමරිකන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජය ගණන් ගන්න නැතුව තමන්ගේ වැඩේ කරන් යනවා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා රජයත් එක්ක එකඟතාවයෙන් ඇමරිකන් තානාපති කාර්යාලය කටයුතු කරනවා. අපට පිළිගන්න තියෙන්නේ ඇමරිකන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයත් එක්ක එකඟතාවයෙන් මේ කටයුතු කරන බව. අපි සම්බන්ධ සාකච්ඡා කරා ඒ සම්බන්ධ සාකච්ඡා නෑ අපිට කතා කරන්න හම්බුනේ නෑ. නෑ එහෙම ගිවිසුමක් අසං කරේ නෑ. මේ ගිවිසුම ඉදිරිපත් කළානේ කුල්ලා. ඉදිරිපත් කළා මිසක් එකඟතාවයකට එහෙම සඳහා මේක ඉදිරිපත් කරයි දෙන්නේ. ඊට පස්සේ ඒක විරෝධතා ගොඩ නැගිලා ඒක මේ ආණ්ඩුව පරාද වුණා. නෑ මෙහෙමයි ඇත්තරම නිර්නාමික නෙමෙයි ගිවිසුමක් අස්සම් MCC ගිවිසුමට අදාලා මූලිකලී විලට ඒගොල්ලෝ අස්සම් තියලා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ ලියවිල්ල ක්‍රියාවට නැගෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු. මම හිතන්නේ ආණ්ඩුවට එවැනි මේ කියන්නේ ආණ්ඩුව දැන් එහෙමනම් කියන්න ඕන MCC ගිවිසුම දැනටමත් කැබිනට් තීරණය අස්සම් කිරීමක් කරලා තියෙනවා. අපට මේකේ මුකුත් කරන්න බෑ කියලා කියන්න ඕන. එහෙම කිව්වේ නෑනේ ආණ්ඩුව. ආණ්ඩුව කිව්වේ මේක අපි සම්පූර්ණ ඉරාදානවා කියලා නේ කිව්වේ. තුනෙන් දෙක නෙවෙයි සරල බහුතරයක් දෙන්න හොඳ නැහැ. තුනෙන් දෙක නෙවෙයි සරල බහුතරයක් දෙන්න ඕනේ. අපිටයි දෙන්න ඕන බහුතරේ. අපි තමයි මේකට විරුද්ධයි නවංග පිරිස. සරල බහුතරයක් ආණ්ඩුවට නැති කරන්න ඕන. නැති කළා ඒ සරල බහුතරයේ පිරවීම අපි අතට ගන්න. දැන් අපි පැහැදිලි කරේ ඒකයි. තුනින් දෙකේ බලය ගියොත් මේගොල්ල කරන්න යන්නේ මොකද්ද කියන එක රටට කියලා නැහැනේ. දැන් මේ MCC ගිවිසුම අහෝසි කරනවා කියලා කිව්වනා. ඊට සම්බන්ධ අතුරු වාර්තාව දීලා නම් නිර්දේශහා නිගමන තියෙනවා නම් ඇයි ඒ ගැන රටට හෙලි කරන්නේ නැත්තේ? ඒතර සැකයක් ඇති වෙනවා. ඒ සැකේ අපි ප්‍රශ්න කරන එක අපේ හෘද සාක්ෂියට ගිගව අපි කළ යුතුයි. බොහොම ස්තුතියි. ස්වාමීන් වහන්සේලාට වගේම
ඒක මම ප්‍රකාශයක් කළානේ මම ප්‍රකාශයක් කළා අපි මේක සම්පූර්ණම ඒ தත්ත්වය අපි හෙලා දකින්නක විරුද්ධයි නමුත් ඒ කාරණාව දැන් පාවිච්චි කරන්නේ ආණ්ඩුව දේශපාලන කැම්පේන් එකට ඉතින් අපි ඒකට කැඩිය කැමති නැහැ නමුත් ඕනම ආගම පූජකවරයෙක්ට හෝ ආගමික නායකයෙක්ට එහෙම නරක විදියට ඒ විදියට අපහාසාත්මකව කතා කරනවා නම් අපිට විරුද්ධයි අපේ පක්ෂේ මතේ breaking.lk